පත්තර ඇති පාම ජිනායකක් තියෙනක දන්නේ නැහැ. එහෙම එකක් ඕන. ඒක අවශ්‍යතාවය තියෙනවා. මීයේ කිව්වනේ මම හිතන සීරස් එකකට මම කිව්වා. අවශ්‍යතාවයක් අනිවාර්යෙන්ම තියෙනවා කියලා. අද මොකද අද විපක්ෂයක් නැහැනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්කව කරලා රජයට. එතකොට මරිජෝ වගේ ප්‍රජාතන්ත්‍රවාදී රටක විපක්ෂ අවශ්‍යනේ ප්‍රජාතන්ත්‍රවාදිකය මේකයි දැන් සමග රට විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට 58 ලක්ෂයක් ඡන්දෙ දුන්නා. ඒ අයගේ මතය නියෝජනය වෙන්න ඕනේ තුළ ඒකේ අඩුව හොඳටම අපිට අද පේනවා. ඔක්කොම හැම එක්කෙනාම එක පැත්තකට දාගත්ත මේක ඒකාධිපතිත්වය ප්‍රජාතන්ත්‍රවාදයක් නෙවෙයි. දැන් සම්පන්තන් මහත්තයව විරුද්ධ පක්ෂ නායක කරයි කියලා ඇත්තට විරුද්ධ පක්ෂය නෙමෙයිනේ. එතුමා කිසිම පොදු ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්නේ නැහෙනි, කතා කරන්නේ නැහෙනි, උද්ඝෝෂණ කරන්නේ නැහෙනි. එයාගේ ඒ අර උතුරට අවශ්‍ය දේවල් ගැන විතරයි මේ කතා කරන්නේ. එතකොට ඒක විරුද්ධ පක්ෂයක් නෙමෙයි. ඉතින් ඒ නිසා නියම විරුද්ධ පක්ෂයක් අවශ්‍යයි. අද මම හිතන්නේ ඒක ජනතාවට අවශ්‍ය වෙලා තිබෙනවා මේ මන්ත්‍රීවරුන්ට වඩා. එහෙනම් අද මහ ජනතාවගෙන් පත්වෙච්ච සමහර මන්ත්‍රීවරු තාන්න මාන්න ගන්න විතරක්, එහෙම නැත්නම් වෙනත් අවශ්‍යතාවයන් ඉටු කර ගන්න විතරක් රජයට බැඳිලා ඉන්නවා. ඒක වැරදි. ඒක ජනතාව ඡන්දෙ දුන්නේ ඒකට නෙමෙයි. ඉතින් ඒ ඡන්දෙ දුන්නු ජනතාව අසරණ වෙනවා. ඒ අයගේ මතේ නියෝජනය කරන්න නව පක්ෂයක අවශ්‍යතාවය අද මුදෙම තියෙනවා. ශ්‍රී ලංකා පක්ෂයෙන් වෙන්වද එක්වද නව පක්ෂයක් කියන අලුත් පක්ෂයක්. එතකොට ඔබතුමාගේ සහෝදර හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂතුමා තවමත් කියනවා මම ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. එයා ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. මේ ජනතාව එහෙම නැති වෙන්න පුළුවන්. එතුමත් එයිද? එතුමත් එයි. එතුමත් හැමදෙසම හරි දෙයට කර දුන්න එක්කෙනෙක්නේ. පක්ෂවල සීල් ගහගෙන ඉඳලා වැඩක් නැහැ. ඒ සීල වලින් ප්‍රයෝජනයක් නැහැ. ජනතා මතය තමයි වැදගත්. පක්ෂ කඩන්න පුළුවන් අලුත් ඒවා හදුවා. බණ්ඩාරනායක මහත්තයා හැදුවේ, අපේ තාත්තා හැදුවේ අලුත් පක්ෂ. ඒ වගේ හැමදාම සීල් ගහගෙන වැරදි දේ කරනවා නම් ඒකට පක්ෂයේ වැඩක් නැහැනේ. ඒ කියන්නේ ඔබතුමා ඉදිරි මැතිවරණයක් බලාගෙන කලත් පාලන මැතිවරණයක් බලාගෙන? නෑ, එහෙම නෙමෙයි. ජනතාවක මූලික අවශ්‍යතාවය ජනතාව වෙනුවෙන් ජනතාවගේ ප්‍රශ්න සාකච්ඡා කරන්නට ඒ මතය ගේන්නට. ඉතින් මැතිවරණයක් ගැනකොට අනිවාර්යෙන් මේ මතය ඒ ආයතන වලට තුලින් ඉදිරිපත් කරන්න ඒ මැතිවරණ වලට ඉදිරිපත් වෙන්නට ඕන.